ඉතිහාසයේ උගනිමු YouTube නාලිකාවට ඔයාලා විතරමත් ආදරයෙන් පිළිගනු ලබන ලංකාවේ සිටි ශ්‍රේෂ්ඨ රජවරු ගැන මේ වීඩියෝ මාලාව ඉදිරිපත් කරන්නේ අපේ channel එකත් සමග එකතු වෙලා ඉන්න පුංචි දුවල පුතාලා පිරිස. එයාලගේ දක්ෂතා මුළු ලංකාවටම පින්වන්නත් මේක නරඹන ඔයාලගේ දැනුම වර්ධනය කරන්නත් මේ තුලින් අපි බලාපොරොත්තු වෙනවා. පළමුවන පරාක්‍රමබාහු රජතුමා ගැන මේ කතාව ඉදිරිපත් කරන්නේ ගාල්ල ප්‍රදේශයේ පෙත්මි අරෝෂි දියණියයි. අපි අහලා බලමුකෝ එයාගේ කතාව. පරාක්‍රමබාහු රජතුමා මහා පරාක්‍රමබාහු රජතුමා යනු බෙදී තිබුණ ලංකාව එක්සේසත් කරමින් රටේ දියුණුවට සුවිශාල මෙහෙවරක් පිට කිරීමට සමත් වූ රජ කෙනකි. පළමුවන විජයබාහු රජතුමා ගොඩනැගූ දේශපාලන එක්සත්කම් රජුගේ මරණින් පසුව බිඳ වැටුණේ. විජයබාහු රජුගේ අභාවයෙන් පසුව මෙරට සිටි කාලිංග වංශයට හිතවත් පිරිස පාණ්ඩ්‍ය වංශිකයාට හිතවත් අය අතර රාජ්‍යවරුමය පිළිබඳව ගැටුමක් ඇති විය. එම ගැටුම නිසා එක් නායකයෙකුට හෙවත් තවර බලයක් ගොඩනගා ගත නොහැකි විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් රජරට දක්ෂිණ දේශය හාරුගුණ වශයෙන් රට කොටස් තුනකට බෙදී පාලන මධ්‍යස්ථාන තුනක් බිහි විය. පරාක්‍රමබාහු කුමාරයාගේ ප්‍රතිසිදුවේ රටේ මෙබඳු ව්‍යාකූල පසුබිමක් තිබේදීය. පරාක්‍රමබාහුගේ පියා ඉහතකී මිත්තා කුමරේගේ පුතක වූ මානාභරණ වේ. හෙතෙම් පළමුවන මානාභ නෙලෙස සැලකිය හැකිය. පරාක්‍රමබාහු කුමාරයාගේ මව රත්නාවලී කුමරියයි. පළමුවන මානාභරණ දක්ෂිණ දේශයේ පාලකයා වශයෙන් දෙදිගම් ප්‍රදේශයේ සිටියදී පරාක්‍රමබාහු කුමාරයාගේ උප්පත්ති සිදු වී තිබේ. දෙදිගම කොට විහෙරෙහිවත් සූතිකර චෛත්‍ය දිගර ඇත්තේ එදා පරාක්‍රමබාහු කුමරා උපන් ස්ථානයේය. පරාක්‍රමබාහු කුමරුගේ ළමා කාලයේදී පියා මිය ගියේය. මේ නිසා සිය මව සමග කිස්තරමේ ගරා සුලපියා වෙත ගිය කුමරා එහි ඇති දැඩි විය. පරාක්‍රමබාහු කුමරු අනාගත රාජ්‍යරුමකරුවෙකු බැවින් ඔහුට අධ්‍යාපනය ලබා දීම සඳහා සුලපියා උනන්දු විය. කුමරුටද බොහෝ ආශාව භාෂාව දුනු ශිල්පය ඇතුන් හැසිරවීම වැනි විෂයන් හදාරා ඇත. පරාක්‍රමබාහු කුමාරයාගේ සුලපියා වූ කිස්තරමේඝ දක්ෂිණ දේශීය පාලකයා විය. කිත්සිරිමේකගේ අභාවයෙන් පසුව පරාක්‍රමබාහු කුමරාට එම් ප්‍රදේශය බලයෙන් ලැබුණි. එතුමා දක්ෂිණ දේශයෙහි පරාක්‍රම්පුරය යනුවෙන් අලුත් නගරයක් ඉදි කළේය. වර්තමානයේ පඬුවස් නුවර ලෙස අඳුරන එම ප්‍රදේශයේ එකල ඉදිකළ ගොඩනැගිරි රටබුන් ආදිය දක්නට ලැබේ. බොහෝ අධිෂ්ඨානශීලී තැනැත්තක වූ පරාක්‍රමබාහු කුමරා දක්ෂිණ දේශීය පාලකයාව සිටියදී එම ප්‍රදේශ ආර්ථික වශයෙන් සමෘද්ධිමත් කිරීමේ ව්‍යාපාරයක් ගෙන ගියේය. අහසින්නට එක දිය බිඳක්වත් මහජනයාගේ ප්‍රයෝජනයට නොගෙන නිකරුණේ මුහුදට ගලා යාමට ඉඩදීම සුදුසුය. යන ආදර්ශ පටයට අනුව පරාක්‍රමබාහු රජු කටයුතු කොට ඇත. පරාක්‍රමබාහු රජු දක්ෂිණ දේශයේ පාලකයාව සිටි අවධියේ පොළොන්නරුවේ ශ්‍රී වික්‍රමබාහු රජුගේ මරණින් පසු ඔහුගේ පුද්දවන රජබාහු එහි බලයට පත්තිය. එසේම රුහුණේ සිට ශ්‍රී වල්ලභගේ මරණින් පසු ඔහුගේ පුද්දවන මානාභරණ රුහුණේ බලයට පත්තිය. අනතුරුව පොළොන්නරුවේ බලය ලබා ගැනීමට පරාක්‍රමබාහු දෙවන රජබාහු දෙවන මානාභරණ අතර සටන් රැසක් ඇති විය. එහිදී පරාක්‍රමබාහු කුමරා හා දෙවන රජබාහු රජු අතර දෙවන මානාභරණ එරෙහිව ගිවිසුමක් ඇති කරගෙන තිබේ. එම ගිවිසුම අනුව එක් අයකුගෙන් පසුව අනෙක් අයට රාජ්‍ය හිමි වේ. මේ ගිවිසුමේ පිටපතක් ශිලා ලේඛනයේ ලෙස ලියවා තිබී කුරුණෑගල දිස්ත්‍රික්කයේ සංගම විහාර භූමියෙන් හමු විය. ඒ සංගම විහාර ලිපිය ලෙස ඇඳින්නේ පරාක්‍රමබාහු රජු හා රජවාහු රජු අතර ගිවිසුමෙන් පසුවද මානාභරණ සිය සටන අත් හැර නැත. රජවාහු රජුගේ මරණින් පසුව දෙවන මානාභරණ පරාක්‍රමබාහුගේ සමග සටනට පැමිණෙනි. එහිදී ඇති වූ සටන්වලින්
දෙවන මානාභරණ පරාජය වීරවරට පලාගියේය. මේ අනුව පොළොන් නරුවේ බලය පිහිටුවා ගැනීමට පරාක්‍රමබාහු රජුට හැකි විය. නොබෝ කලකින් දෙවන මානාභරණ රුණේදී මියගිය නමුත් ඔහුගේ මව වූ සුගලා බිස්සව එම හමුදාවට නායකත්වය දෙමින් පරාක්‍රමබාහු රජුට එරෙහි සටන ඉදිරියට මෙහෙයවූවාය. මේ අවධිය වන විට මෙරට රාජ්‍යවරු මේ සංකේතය වශයෙන් සැලකුණු දළදාව සහ පාත්‍ර ධාතු ද සුගලා බිසව වෙත තිබුණේ. එම පූජනීය වස්තු තමා භාරයේ තබා ගනිමින් සුගලා බිසව අඛණ්ඩව සටන් කළේ. නමුත් ඉතා සංවිධානාත්මක සටනක් ගෙනගි යමින් සුගලාව පරාජය මට පරාක්‍රමබාහු රජු සමත්ය. සුගලා බිසව පරාජය කිරීමෙන් පසු දළදාව සහ පාත්‍ර ධාතු තම භාරයට ගැනීමට පරාක්‍රමබාහු රජු හැකියාව ලැබුණේ. මේ අනුව 1153 නැවත වරක් පළමු වන පරාක්‍රමබාහු රජු යටතේ සත්හා සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් බිහි විය. පුංචි දුවේ, ඔයාගේ ඉදිරිපත් කිරීම අපි අගය කරනවා. ඒ වගේම ඔයාගේ ඉදිරි අනාගතයටත් අපි සුබ පතනවා. මේ දුවට ශක්තියක් වෙන්න මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා ඔයාලගේ අදහස කමෙන්ට් කරන්න අමතක කරන්න එපා.